ෆැෂන් නව ලෝකෙට විලාසිතා. වෙනස් වන ලෝකයේ වෙනස් වන විලාසිතා ගැන කතා කරන මිනිත්තු කීපයක ඇරඹුම. අපිත් එක්ක මේ ඇරඹුමේදී ඔබත් එක්ක ආදරෙන් මේ ෆැෂන් ගැන කතා කරමින් ඉන්නවා. අපි ආදරණීය හිතවතෙක් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී සමත් ගුණසේකර. අයිබන්. අයිබන්. අද මේ විලාසිතා ගැන කතා කරන්න වෙනස් වෙන්න හොඳ කාලයක විලාසිතා ගැන කතා කරන්න හොඳ දවසක මුණ ගැහෙන්නේ. හරි කියන්නකෝ මේ සමන්තයි මේ අද විලාසිතා ගැන කතා කරනකොට බොහොම ලස්සනට හතර දිනක් අරගෙන ඇවිල්ලා ඉන්නවා මිනාරි ඒ වගේම ශමීරා රවිෂ්ක තිසර මේ හතර දිනක විලාසිතා ගැන කතා කරන්න ඕනේ. මුලින්ම මේ මට හිතෙනවා දැන් ලෝකෙත් එක්ක මේ යන ගමනේදී වර්තමානයේ තියෙන ආර්ථික සමාජ රටාවත් එක්ක ගොඩක් අය ෆැෂන් කරන්න බයයි. ගොඩාක් වියදම් යයි තියෙන දේවල් වලින් වෙනස් දෙයක් කරගන්න බැරි වෙයිද ඔය වගේ දේවල් නිසා තියෙන මොනවා හරි ඇඳගෙන තියෙන මොනවා හරි පටලගෙන අපි යනවා වෙඩින් එකට. ඔහොම හිතනවා. ඒ නිසා චුට්ටක් ඒ ගැනම පුළුලිම කතා කරමුකෝ. ඔව් ඇත්තටම දැන් රටේ මේ තියෙන වාතාවරණයත් එක්ක අපිට ගොඩක් අපි ආනනය කරපු දේවල් අපි ගෙන්න ගත්ත දේවල් ඒ අපිට කර ගෙන්න ගන්න කාලයක් නැති වෙලා තියෙනවා. ඉතින් තියෙන දේවලුත් එකම විලාසිතාවක් වෙලා මොකද අලුතෙන් දෙයක් ගෙන්න ගන්න බැරි වෙච්ච නිසා අලුත් දෙයක් නිර්මාණය කරගන්න බැරි වෙච්ච නිසා එකම දේහින්දත් කට්ටිය බය වෙලා ඉන්නවා අඳින්න දෙයක් නැහැ කියලා නෑ. අපිට අපේ රටේ ගත්තොත් අපේ අය විලාසිතා කරනකොට මේ රෙදි ගැන තමයි ගොඩක් ප්‍රශ්නේ තියෙන්නේ මොන වගේද රෙදි තෝරගන්න කියන එක. රෙදි වලට බයයි. දැන් විශේෂයෙන්ම ගත්තොත් පිරිමි අය ගත්තාම printed දේවල් ඒ වගේම silk material, see through material මෙන්න මේ වගේ දේවල් පාවිච්චි කරන්න බයයි අපේ අය. මොකද අපේ අය පුරුදු වෙලා තියෙන්නේ සෑහෙන කාලෙක ඉඳලා අපේ අය පුරුදු වෙලා තියෙන්නේ coat එකයි කලිසමයි shirt එකයි tie එකයි එක්කෝ සාරිය එක්කෝ නැත්නම් මොකක් හරි shalwa එකක් වගේ දෙයක්. ඉතින් ඒ වගේ මේ වගේ කාලයකට ඒ වගේ සිතුවිලි වල නැතුව අපි අලුත් දෙයක් කරගන්න කියලා හිතලා තමයි මම මේ නිර්මාණයන් අද ඉදිරිපත් කරන්නේ. අපි මුලින්ම කතා කරමුකෝ මේ මිනාරිගේ රවිෂ්කගේ විශේෂයෙන්ම මිනාරිගේ සුන්දරත්වය රවිෂ්කගේ කඩවසම් බව මේ ඇඳුමෙත් එක තියෙන මිනාරි ගැන ඉස්සලා කතා කරමු. මම මිනාරිව ගත්තාම අපි චුට්ටක් මට කතා කරොත් මේක අපිට මේ ඇඳුම ගැන කියනකොට ටිකක් අපි ගජමන් ඕන කාලය වගේ ඒ වගේ තමයි අපිට මතක් වෙන්නේ. ඒ වගේම අපි ගත්තොත් පෘතුගීසි ලන්දේසි ඕලන්ද කාලවල වලට අපිව යනවා. මොකද මේ වගේ ලොකු අත් මේ වගේ කඩාහැරෙන පිහාටු වගේ අත් මේ ටසල්ස් මේ වගේ බීරලු රේන්ද අපේ දේවල් වෙලා තිබුණට ඒ කාලේ අපි ගොඩක් අය දන්නවා අර කොට්ටෙන් බීරලු ගොතනවා ඒ වගේ දේවල් මේ විලාසිතාවන් ඇඟට හරි සනීප නිසා ඒ කියන්නේ රස්නේ නැති නිසා ඒ හෑන්ඩ් ලූම් වලින් වගේ ගොඩක් ඕලන්ද ලන්දේසි වගේ අය උඩ කොටසවල් ලස්සන්ට එම්බ්‍රොයිඩර් කරලා වගේ මේ රේන්ද භාවිතා කරලා නිර්මාණය කරගෙන තියෙනවා. මං ඒ වගේ එකක් තමයි මිනාරිටුවේ කොට හැට්ටයක් ලයිනින් එක රතු පාට පාවිච්චි කරලා තියෙනවා. හැබැයි රේන්ද ඔක්කොම පාවිච්චි කරලා තියෙන බීරලු වර්ග ඒ සේරම සුදු පැහැයෙන් තියෙන්නේ. ඉතින් මම හිතුවා අර අත් දෙක පොඩ්ඩක් ගන්නේදී බෝරිච්චියත් එක්කම අපි සමනලු අත කියලා කියන ඔය ලොකු ෆ්ලෑඩ් එකට ඒ වගේ අත් දෙකකින් කොට හැට්ටයක් ඊට පස්සේ ප්ලීට්ස් ආය අර පෘතුගීසීන් ලන්දේසි කාන්තාව ඇඳපු ලොකු පිම්බිච්ච බක්‍රම් දාපු ගවුම වගේ වෙනුවට ඔගෙන්සා රෙද්ද. දැන් අපේ අය ටිකක් ඔගෙන්සා පිම්බෙන්ඩ ගන්නවා කියලා බයයිනේ පාවිච්චි කරන්න. ඉතින් මිනාරි ටිකක් සිහින් සිරුරක් තියෙන කෙනෙක් ඒ වගේ නිසා. හැබැයි දැන් හිතන්න පුළුවන් මහත කෙනෙකුට මේ රෙද්ද බැරිද කියලා. නෑ, රැලිසාය නැතුව ටයිට් ස්කර්ට් එකකින් කරගන්න පුළුවන් ඒගොල්ලන්ට. මේක රැලිසාය මම නිර්මාණය කරලා තියෙනවා. මිනාරි චුට්ටක් අපි ඉස්සරහට ඇවිල්ලා පෙන්නමුකෝ හැඩ වැඩ ටික. මහත කරකිනා නේද? මහත කෙනෙකුට නම් මේක ටයිට් ස්කර්ට් එකක් විදියට දිග ස්කර්ට් එකක් ඇඟේ හැඩයට නැත්නම් ෆ්‍රී ස්ටයිල් හැඩේ සායක් විදියට උනත් හදා ගන්න පුළුවන්. දැන් සමන්තයි මේ ගොඩක් කාලවිට ගොඩක් අය දැන් ස්කර්ට් එකයි මේ වගේ කොට මේ টপ එක වගේ ෆැෂන් එක වෙලා තියෙනවා නේද? අනිවාර්යයෙන්. මොකද දැන් අපේ අයට ගොඩක්ම විලාසිතාව වෙලා තිබේ ශල්වා එකනේ. අපේ අය ගොඩක් කාන්තාවන්ට විලාසිතාව ශල්වා එක. ඉතින් එතනින් එහා ගිය එකක් අපිට අඳින්න පුළුවන්. රෙද්ද හැට් කියන්නේ අපිට ආවෙනික වෙච්ච දෙයක් නෙවෙයි. ඒ නිසා මේ වගේ කොට හැට්ටයක් ඇඳ කියලා අවලස්සනක් වෙන්නේ නැහැ. දැන් සමහරුන්ට හිතන්න පුළුවන් ටිකක් මහත කෙනෙක් උනා කොහොමද මෙච්චර කොටට හැට්ටයක් අඳින්නේ කියලා. ඉතින් එතකොට අපිට පුළුවන් හැට්ටේ ලයිනින් කරන ප්‍රදේශය ඔය වගේ කොට වෙන්න පේන හයිලයිට් කරලා එතනින් පල්ලෙහාට අපිට see through ඔය දැල වගේ තියෙන ලේස් කෑල්ලකින් ඇඟ වැහෙන්න තව ජැකට් එක නිර්මාණය කරගන්න පුළුවන්.
දැන් රවිෂ්කගේ කඩව සම්බව ගැනත් කතා කරන්න ඕනේ. මිනාරත් එක්ක මීටම පෑහෙන්න හැඩගන්වලා තියෙනවානේ. ඔව්, දැන් අපේ පිරිමියන් ළමයි ගත්තාම, තරුණ පක්ෂය ගත්තාම ඇත්තට වර්ණවලට බයයි, රෙදිවලට බයයි. ඒ නිසා තමයි කවිෂ්කට මම තෝරගත්තේ. කවිෂ්කත් ඉදිරියට ආවහම පෙනෙයි. දැන් මේ කොහොමද ඉස්සරහට එමු අපි කොහොමද කියලා. දැන් කවිෂ්කගේ අපි දැන් ඔය ෂර්ට් එකක් ගත්තත් මේ ඉදිරි කොටසේ ෂර්ට් එකේ තියෙනවා පින් ටක්ස් කියලා කොටසක්. ඒ කියන්නේ මේ ඉරි ඉරි ප්ලීට්ස් ගහනවා. ඒකට කියනවා පින් ටක්ස් කියලා. ඒ වගේ පින් ටක්ස් කොටසක්. ඒ වගේම කාෆ් එක ෂර්ට් එකේ අත අග සහ දැන් අපිට අයි එක වෙනුවට ෆ්‍රිල් එකක්. මේ විදිහේ ෆ්‍රිල් එක දැන් අපි ගොඩක් ওই වගේ ෆ්‍රිල් දැකලා තියෙන නඩුකාරයන්ට ඒ වගේ දානවනේ. ඒ ස්ටයිල් එක. ඒක ස්ටයිල් එකක් නේ. දැන් අපි ගත්තොත් අපේ නාවික හමුදාව ගත්තාම අපි කියනවා නේවි කොල එක කියලා. ඒකලගේ අර ඇඳුමේ ඒ නේවි කොල එක කියන එක පාවිච්චි කරන්නේ ලංකාවේ ගොඩක් ගෑනු කාන්තාවෝනේ. ගවුම් වලට පිරිමි ළමයි ෂර්ට්ස් වලට නේවි කොලස් දාලා, මයිතර පිරිමි ළමයිට නේවි කොලස් දාලා අඳන්නේ පොඩි කාලේ. අර චූ අම්මලා මහනවා ලස්සන්ට. නමුත් අපි වැඩි විදියටපත් උනන පස්සේ පිරිමි ළමයි කේ කාන්දිනේ. නමුත් අපේ ත්‍රිවිධ හමුදාවේ ඇඳුමක විලාසිතාවක් එක. ඉතින් ඒ වගේ හිතර තමයි දැන් අර නඩුකාරයෙක් වගේ ටිකක් කියන්නේ රදලකම පේන්න හොඳ වටින ලේස් වලින් බීරළු වලින් මේ වගේ ආභරණ කියන්නේ තරුණයන්ට පාවිච්චි කරන්න පුළුවන් ආභරණ විදිහට තමයි ඒ කාලේ මේවා පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් බූට්ස් දෙකක් තමයි සපත්තු දෙක. ඒ වගේම ස්ලිම් පිට ට්‍රවුස එකට රෙඩ් කලර් ෂර්ට් එකට වයිට් ලේස් වලින් කාෆ් එකයි ෆ්‍රිල් එකයි සකස් කරලා තියෙන්නේ. විදිහට තමයි කවිෂ්කව හැඩගන් වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ විලාසිතාවක් කොයි වගේ අවස්ථාවකට ගැලපෙනවද වඩාත්ම? ඇත්තටම මේක අපිට දැන් ගොයින වේකකට ලෑස්ති කරන්න පුළුවන්. ගොයින වේක අකන්න දෙන්නම ගැලපෙනවා. ඒ වගේ දෙන්නම ගොයින වේකකට ලෑස්ති කරන්න පුළුවන්. අලුත විවාහ වෙච්ච දෙන්නෙක් නම් ඒගොල්ලන් උත්සවයකට විලා කියන්නේ ළඟදී තියෙන විවාහ මංගල උත්සවයකට සහභාගී වෙනවා නම් ඒගොල්ලන්ට අඳින්න පුළුවන්. ඒ වගේම තරුණයට විතරක් සමහරට මේකේ දැන් රතු පාට තිබ්බට වෙන වර්ණ එකතු කරගෙන පුළුවන් පාවිච්චි කරන්න. ඒගොල්ලන්ට සමහරලාට yellow color, blue color ඒ වගේ වර්ණ වලින් ෂර්ට් දාලා ඒගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් වෙන පාටවල් වලින් සැරසිලා. හරි. අපි මිනාරී රවිෂ්කටයි සමුදෙන ගමන් කතා කරමුකෝ ඉස්සරහට එන්න කියලා ශමීරටයි තිසරටයි. ශමීරයි තිසරයි නම් ඉස්සරහට එන්න ඕනේ. මේ දෙන්න වැඩි ඉස්සරහට ආවේ නැහැ. අපි කැමති බලන්න ශමීරගේ ලස්සන. ටිකක් යම් බලන්න ඉස්සරහට ගිහිල්ලා ලස්සන අපිට පෙන්නලා වටයක් ඇරගිලා එන්නකො. හරි, එන්න. හරි, තිසරත් එන්නකො බලන්න ඉස්සරහට යන් අපි. හරි, කියන්නකො සමන්තයි. දැන් මේ මිනාරා ගැන කතා කරා වගේම ශමීරගේ ඇඳුමත් ටිකක් වෙනස් විදිහට ඔබ නිර්මාණය කරලා තියෙනවා. ඔව්, දැන් මෙතනදී ඇත්තටම පබා තියෙන්නේ රෙදි වර්ග ගැන විශේෂයෙන්ම. දැන් මම ඉස්සෙල්ලා පාවිච්චි කළ තිබුණේ ඔගෙන්සා එකක් සහ ලේස් එකක්. ඒ ලේස් එකක් ටිකක් ටිෂු එකට එම්බ්‍රොයිඩර් කරලා වගේ තියෙන ලේස් එකක් තියෙන්නේ. දැන් ශමීරට පාවිච්චි කරලා තියෙන්නේ ජෝර්ජට් එකයි තනිකරම ලේස් බීරළු රෙද්දක්. ඒ කියන්නේ කඩා හැලෙන රෙද්දක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ උඩ කොටසටත්. එතකොට මේකෙත් ජැකට් එක අපි දැන් අපේ ළමා සාරිවල මන්තේ ඔය ෆ්‍රිල්ලත් ඔය මැගියත් කියලා ඒ වගේ අපි පාවිච්චි කරන අත් වර්ග තියෙනවනේ. ඉතින් ඒ වගේ ඇඳුම් කියන්නේ දැන් වර්ග කීපයක්. දැන් මන්තේ ගත්තහමත් එක විලාසිතාවක් මේ ඉස්සරහා මන්තේ වැටලා තියෙනවා. එතකොට පොඩි අතක් පාවිච්චි කරලා තිනවා ඉස්සෙල්ලා ලයිනින් කරපු පොඩි අතක්. ඊට පස්සේ ලොකු ෆ්ලයාඩ් අතක් ආයි පාවිච්චි වෙලා තිනවා එතනට. එතකොට අත් දෙකක් එකට එකතු කරලා එක අතක් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ විලාසිතාව පෙන්වන්න ඕන නිසා. ඒ ඉතින් එතකොට අර රෙදි වර්ග දෙකක් පාවිච්චි කරලා තිනවා. ජැකට් එකේ කඳ කොටස එක රෙද්දකින් තියෙන්නේ. එතකොට ෆ්‍රිල් එකයි මන්තේයි අතයි තියෙන්නේ. තව විලාසිතාව තව මෙටීරියල් එකකින් ලේස් වර්ග විනිවිද පේන නිකන් කට් වර්ක් වගේ ලේස් එකකින් තමයි එතන පාවිච්චි වෙලා තියෙන්නේ. ඉතින් දැන් උඩ කොටස ගොඩාක් ඔය වගේ විලාසිතාවන් වලින් පේන නිසා යට ටිකක් කලර්ෆුල් වර්ණයක් පාවිච්චි කරලා තියෙනවා. ඒකෙදී අපිට pink, blue, green කියන ඕන වර්ණයක් පාවිච්චි කරන්න පුළුවන්. සමහරවිට එන්ගේජ්මන්ට් එකකට උනත් මේ වගේ ඇඳුමකින් ලෑස්ති වෙන්න පුළුවන්. ෆ්ලයාඩ් සායවල් දෙකක්. මොකද අත් දෙකක් ෆ්ලයාඩ් එක වගේ හදලා තියෙන හින්දා ෆ්ලයාඩ් සායවල් දෙකක්. සමීර අපි පෙන්නමු ටිකක් ෆ්ලයාඩ් සායවල් දෙකක් තියෙන එක. ෆ්ලයාඩ් සායවල් දෙකක් පාවිච්චි කරලා තියෙන්නේ තට්ටු දෙකකට හිටින විදිහට. දැන් අපි ඉස්සර කතා වෙන තට්ටු ගවුම් අඳිනවා කියලා තට්ටු තට්ටු ගොඩක් දාලා කඩා හැලෙන්නේ. ඒ වගේම තට්ටු දෙකක් හිටින විදිහට ෆ්ලයාඩ් සාය නිර්මාණය කළා. ඒක ඇත්තටම සායක් කියන්නත් බෑ, ගවුමක් වගේ පේන්නේ. ඔව්, ඒ සාය අර හයිවේ කියන්නේ අර ඉනල් කියන්නේ ඉනට උඩින් මේ බස් එකට යටින් ඉනට උඩින් අඳින සායක්. හයිවේ ලොංග් ස්කර්ට් එකක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.
ඒ විදිහටම එකට ගැළපෙන විදිහට ආභරණ කොණ්ඩ මොස්තරයත් යොදාගෙන තියනවානේ. ඔව් පොඩ්ඩක් සමීර අර ඉස්සර ගැන කතා කරමුකෝ දැන් ඊළඟට. ඉස්සර නැති හින්දා කොණ්ඩේ ෆ්‍රෙන්ච් ප්ලීට් එකක් පාවිච්චි කරලා තිනවා ටිකක් උස පෙන්නන්න. උස පෙන්නන්න. හරි. තිසරට ගැළපෙන්නත් එපානේ. ඔව්. හරි. තිසර මේ බලමුකෝ තිසරගේ කඩවසම් පවේෂර් ටික ටිකක් වෙනස් නේද ඔබ? ඔව්. තිසරව ගත්තාම දැන් මං කිව්වා අපේ පිරිමි ළමයි ටිකක් විලාසිතාවන් කරන්න බයයිනේ. දැන් මං කිව්වේ එන්ගේජ්මන්ට් එකකට වගේ මේ විලාසිතාව එකතු කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට දෙන්නෙකුට ඇඳුමක් නිර්මාණය කළා මං පෙන්නන්නේ සමහරක් වෙලාවට අපේ තරුණයෝ කාන්තාව ලස්සනට ඇඳගෙන යනවා විවාහ වෙලා නම් එක්කෝ ගර්ල් ෆ්‍රෙන්ඩ් බොයි ෆ්‍රෙන්ඩ් නම් යනකොට කොල්ලා ඩෙනිමයි ටී-ෂර්ට් එකයි හරි ෂර්ට් එකක් හරි තමයි අඳින්න බලන්නේ. පිරිමි විලාසිතා කරන අඩුයි. නමුත් පිරිමින්ට හොඳට විලාසිතා කරන්න පුළුවන් කාන්තාවන්ට වැඩිය. ඒ කියන්නේ ඇඟපත ලස්සනට තියෙනවා නම් බය නැතුව අඳින්න කරන්න පුළුවන් කාන්තාව තමයි ගොඩක් හිතන්න ඕනේ. ඉතින් තිසරට ගත්තාම බ්ලැක් ෂූස් බ්ලැක් ට්‍රවුසර් එකත් ස්ලිම් ෆිට් විදිහට. මොකද දැන් එයා පොඩක් තිසර පොඩක් කෙට්ටුයි. ඒ කියන්නේ ලොකු මහතක් උසක් නැති හින්දා. හැබැයි එහෙමයි කියලා ලොකු වෙන්න කියලා ලොකු කලිසමක් නිර්මාණය වුණේ නැහැ ස්ලිම් ෆිට් එකක්. ෂර්ට් එක ලිනන් මෙටීරියල් එකෙන් චයිනීස් කොලර් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒතකොට ටිකක් ඇඟ පළල් වෙලා වගේ පේනවා. උඩට යනකම වැහෙන නිසා අර සායට ගැලපෙන විදිහට මල් වලින් නිර්මාණයක් කරලා තියෙනවා. මොකද දැන් අර රේන් දෙයක් ලේස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට තවත් ටිකක් ඉස්සරව එළියට ගන්න ඕනි කියන අර කෙට්ටුභාවය නැති කරන්න ඕන නිසා 3D ෆ්ලවර්ස් වගේ සයිඩ් ගැලපෙන විදිහට සයිඩ් එකෙන් අල්ලලා තියෙනවා. ඒ වගේම මේ අර සීක්වෙන් එකක් වගේත් ඔව් දැන් ෂර්ට් එක ගත්තාම පිටිපස්ස හැරුණොත් දැන් අපේ යෝක් එක තියෙනවනේ. දැන් පිටිපස්ස හැරලා ඉන්න වෙලාවට ෂර්ට් එකේ විලාසිතාවක් නැහැ වගේනේ පොඩක් දිලිසෙන ස්වභාවය වෙන්න යෝක් එක සහ කරවටේ අතේ බෑන්ඩ් එක වටේ අත් කටවටේ පොඩි සීක්වෙන්ස් එකකින් නිර්මාණය වෙලා තියෙනවා දිලිසෙන ස්වභාවය. ඔය විදිහට තමයි ඒ දෙන්නම හැඩගැන්වුවේ. මේ කියනකො මේ විලාසිතාව සාමාන්‍යයෙන් කොයි වගේ අවස්ථාවකට වැඩිපුර ගැලපේද? අතට පාටවල් හරීම සොෆ්ට් නිසා ස්වභාව ඕන වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. දැන් උත්සවයක් ගත්තහම අපි ලොකේෂන් එක හිතන්න ඕනේ. දැන් සමහරක් වෙලාවට වර්ණය සහ විලාසිතාව ගැන ගොඩක් හිතන්න ඕනේ එලි මහනේ තියෙන උත්සවයක් නะ. ඒ වගේම ඔෆිෂියල් දෙයක් නම් අපි හිතමු සම්මානයක් ලැබෙනවා, රාජ්‍ය ගෞරවයක් ලැබෙන තැනක්, මේ වගේ තැනකට යනකොට ටිකක් අපේට පන්සලක උත්සවයක් ඒ වගේ තැනදී. නමුත් පාටි එකකට යනකොට අපි අපේ ලොකේෂන් එක හෝල් එකක් ඇතුලේ නම් අපි ඇත්තටම ආවරණය වෙලා ඉන්නේ. දැන් අපි මේ ස්ටුඩියෝ එක ඇතුලේ ඉන්නේ ආවරණය වෙලානේ. අපි අඳින පාට ලයිට්ස් වලට ලස්සන වෙනවා. ඉතින් ඒ නිසා ඕනම වෙලාවක මේ වගේ එකක් උත්සවයකට ඇඳගෙන යන්න පුළුවන්. හැබැයි උදේ කාලයට ගොඩක් ලස්සනයි. ඒ කියන්නේ මිනිසුන්ට එළියේ උනත් ඇඳලා හිටියාම ඇස්වලට හරි ප්‍රියමනාපයි. එන්ගේජ්මන්ට් එකකට වෙනසකට අඳින්න පුළුවන්. වෙනසක් කැමති එන්ගේජ්මන්ට් එකක් කරන්න හිතන් ඉන්න කෙනෙක්ට පුළුවන් නේ? මේ වෙනස අතදා බලන්නනේ. අනිවාර්යයෙන්. එතකොට දැන් සාමාන්‍යයෙන් වර්තමානයේ වෙනකොට මේ විලාසිතා ගැන කතා කරනකොට එකම ඇඳුම උනත් ටිකක් වෙනස් කරගන්න පුළුවන් නේද ෂෝල් එකෙන්? එකම ඇඳුමට වෙනස් පෙනුම ගේන්නනේ. අනිවාර්යයෙන්. ඔය වගේ. අනිවාර්යයෙන්. දැන් මං ඇත්තටම අද මේ අපේ කවුද මේ අපේ ප්‍රොඩියුසර්තුමියට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද මට ෂෝල් එක දාලා වෙන්න කියලා කිව්වා. ෆැෂන් කරන්න ඕ ඇත්තටම අපේ අය ෆැෂන් කරන්න බයයි. එතකොට ෆැෂන් කරන්න බය වෙන්න නරකයි. දැන් අපි ගත්තොත් ඉන්දියාවේ ජනප්‍රියම චරිතයනේ බච්චන් ෆැමිලි එකනේ. ඉන්දියාවේ මං හිතන්නේ මේ ෂෝල් එක කියන එක පළඳන්නේ ඒගොල්ලන්ගේ ගෞරවය පෙන්නන්න, ඒගොල්ලන්ට තියෙන වත්කම් පෙන්නන්න. ඒ කියන්නේ මේ කාශ්මීර් ෂෝල්ස් ගොඩක් ගණන්. ඒ වගේම ඉතාම වටින විදිහට සේද විදිහට නිර්මාණය වෙච්ච ෂෝල් තියෙනවා. ඉතින් ඒ ෂෝල් එකකින් ඒගොල්ලන්ට ලොකු ගෞරවය. දැන් අපි දන්නවා ද්‍රවිඩ ජාතිකයන් අපිව පිළිගන්නේ. දැන් යාපනයේ එහෙම ගොඩක් අය ඒ අපි මල් මාල දානෝ වගේ ඒගොල්ලන් පිළිගන්නේ මේ වගේ පට්ට කියන රෙදි වලින් නිර්මාණය වෙච්ච ෂෝල් එකක් තමයි එන අමුත්තට කරට දාන්නේ. කියන්නේ ඒක පිළිගැනීමක්. ඒගොල්ලන් ඉතා ගෞරවයක් පවත්වනවා. ඉතින් ඒ වගේ අපිට දැන් අපේ තියෙනවනේ සාටකය. ඒ සාටකය ගොඩක් අය පළඳිනවා අඩුයිනේ. දැන් අපි වෙඩින් එකක මනමාලයක සාටකයක් දාන වෙරෙන් අපි වෙඩින් එකට යන කෙනෙක් දානවා දකින්නේ නැහැ. ඉතින් ඒ නිසා ෂෝල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ ෂෝල් එක සරමටම කියලා නැහැ, කුරුතයකටම කියලා නැහැ. තමන් අඳින ෂර්ට් එක අනුව විලාසිතාවක් විදිහට පිරිමි අයට කාන්තාවන්ට පමණක් නෙමෙයි ෂෝල් එක පිරිමි අයට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ ගොඩක් අපේ ලංකාවේ පිරිමින්ට තියෙන විලාසිතාව පාවිච්චි කරන්නේ කාන්තාවෝ. දැන් අපි දැන් යන නාට්‍ය දැක්කොත් අපි දකින්න වල රජ කාලේ නාට්‍ය වලට ගියොත් රජගොල්ලෝ ඔක්කොම ලොකු ෂෝල් දාලා තමයි නිර්මාණය වෙන්නේ. ඒගොල්ලන්ගේ ඇඳුම තියෙන්නේ. හැබැයි රජ බිසවට ෂෝල් එකක් නැහැ. ඒගොල්ලන්ට වේලයක් හරි ආභරණ හරි ගොඩක් තියෙනවා. නමුත් ඉතින් අද කාලේ වෙනකොට අපේ තරුණයෝ ෂෝල් එක
තත්ත්වකට දාලා තියෙනවා. තත්ත්වකට දාලා තියෙනවා තරුණියන් එක භාවිතා කරනවා. හරි. දැන් මේ විලාසිතා ගැන කතා කරනකොට මේ සමන්තයි දැන් අපිට මැටීරියල්ස් තෝරගන්න කොටත් ගොඩක් දේවල් හිතන්න වෙනව නේද? දැන් සාමාන්‍යයෙන් අපි දකින්න එක මැටීරියල් එකකින් විලාසිතා ගොඩාක් කරන්න පුළුවන්. දැන් අපිට උදාහරණත් මෙතන තියෙනවා. අනිවාර්යයෙන්. ඒ නිසා කොහොමද අර මැටීරියල්ස් වලින් අඩු වියදමකින් විලාසිතාවක් කරගන්නේ කියලා අපේ තරුණ පරපුර දැනුවත් කරොත් බොහොම වටිනවා. ඔව්. ඇත්තටම අර මං ඉස්සෙල්ලා කිව්වාගේ මැටීරියල්ස් ගැන බයයි අපේ අය. විශේෂයෙන් තරුණයෝ මල් තියෙනවා නම් එතකොට මේ වගේ ලේස් වර්ග තියෙනවා නම් ඒ වගේ දේවල් වලට බයයි. ඇත්තටම එහෙම රෙදි වලට බය වෙන්න දෙයක් නැහැ. බය වෙන්න ඕනේ තමන්ගේ ශරීරයේ හැඩට. අන්න ඒකයි බය. දැන් මම මට ඇත්තටම දැන් මම බඩ තියෙන හින්දා මම ගොඩක් වෙලාවට මේක පාවිච්චි කරන්නේ මේම කරලා වාඩි වුණා බඩ පෙන්නන්න නැති වෙන්න. ඒ වගේ. එතකොට මං මගේ ඇඟේ තියෙන කැතට නෙමෙයි මම ආකර්ෂණය ගන්නේ. මං මේ ඇඳලා ඉන්න එකේ ලස්සනට තමයි මිනිස්සුන්ගේ ආකර්ෂණය ගන්නේ. එතකොට අපි විලාසිතාවන් කරන්න ඕනේ මිනිස්සුන්ගේ ආකර්ෂණය අපේ පැත්තට ගන්න. විහිළුවක් වෙන්න නෙමෙයි. ඉතින් දැන් අපි හිතමු printed මල් තියෙන රෙද්දකින් ෂර්ට් එකක් කරනවා කියලා පිරිමි ළමයි බයයි. ආචීත්‍යයක් ඇඳලා වගේ ගෑනු ළමයි මේ වඳින්න කියලා. එහෙම එකක් නැහැ. එතකොට ලේස් මේ වගේ ලේස් බීගරලු උදේවල් පාවිච්චි කරලා අපිට හොඳ පෞරුෂයක් හොඳ ඇඟක් හොඳ බොඩි එකක් තියෙන කෙනෙකුට ඒ ෂේප් එක තියෙනවා නම් ඇඟේ ලස්සන ෂේප් එකක් තමන්ට තමන් විශ්වාස නම් තමන්ට පුළුවන් මේ වගේ දැන් ඔය අපි සමීරගේ අතට පාවිච්චි කරලා තියෙනවා වගේ කට් වර්ක් වගේ ලේස් එක දිලිසෙන්නේ නැති මැට් ලුක් එකෙන් අපිට ලස්සන බීරලු රේන්ද වගේ දේවල් ගන්න පුළුවන් ලස්සන රටාවල් මවපු ෆ්ලවර්ස් නැතුව වෙන ලස්සන රටා මවපු බීරලු තියෙනවා. ඒ වගේ දේවල් වලින් අපිට ෂර්ට් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒතර වෙස්ට් එකක් ඇඳලා අඳින්න පුළුවන් ෂර්ට් එකක්. මොකද දැන් ලංකාවේ ගත්තහම මේ ෂර්ට් වර්ගයක් තියෙනවා ගොඩක් අපි කියන්නේ මුදලාලිලා අඳිනවා කියලා. හරි සිනිඳුයි. ඇතුලේ අඳින වෙස්ට් එක හොඳට පේනවා. ඒවා හරි ඝන. ඒවා හරිම ගණන්. ඒවා අඳින්නේ ඒකයි. ඒගොල්ලන්ගේ තත්ත්වය පෙන්වන්න තමයි ඒක. දැන් ඔය හොඳ සිල්ක් සාරි ගත්තාම මෙහෙම එක අතට මිරිකලා අල්ලන්න පුළුවන්. ඒක කෙනා දන්නව වටිනාකම. ඉතින් අපේ ගොඩක් අය වෙලා තියෙන්නේ බය නිසා රෙදි පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා ඉතින් ඇත්තටම මම මං කතා කරන්න කැමති රූපලාවන්‍ය ශිල්පියෙක් හැටියට මෝසල නිර්මාණ ශිල්පියෙක් හැටියට රෙදි ගැන බය වෙන්න එපා. බය වෙන්නේ තමන්ගේ ඇඟ ගැන. තමන් ඒ ඇඳුමට ගැළපෙන ඇඳුම් කියන්නේ ඇඳුමට ගැළපෙන ඇඟක් හදා ගන්න. එතකොට තමන්ට විලාසිතාවන් කරන්න පුළුවන්. හොඳයි. දැන් ඒක කරගත්තොත් අපිට ඕන දෙයක් ඕන ලස්සන ඇඳුමක් අඳින්න පුළුවන් නේ. එතකොට මේ දැන් විවාහ මංගල උත්සව පැවැත්වෙනවා. මේ දවස්වලත් පැවැත්වෙනවා. ඉස්සරහටත් නැකත් කාලේ එන්නේ. ඒ වගේ කාලයක දැන් ගොඩාක් විදේශ වලින් ආනයනය කරන ඇඳුම් පිළිඳුම් වල මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒත් එක්ක අපේ රටේ දේශීයව නිෂ්පාදනය වෙන දේවල් කොහොමද අපි වැඩි වටිනාකමක් වැඩි අලංකාරයක් දෙන විදිහට විවාහ මංගල උත්සවයක මනාලියක් විදිහට මනාලයක් විදිහට හැදවෙනකොට තෝරගන්න පුළුවන් කොහොමද? ඇත්තටම ඒක මං හිතනවා අපිට අපේ කර්මාන්තයන් දියුණු වෙන්න මාර්ගයක්. අපි හැම වෙලාවෙම අපිට නොගැලපෙන දේවල් හොයාගෙන ගොඩක් වෙලාවට යනවා. අපිට ගැලපෙන දේවල් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ හෑන්ඩ්ලූම් ගත්තාම ඒ වෙලේ ලස්සන රටාම ඇවිච්ච ලස්සන වර්ණ තියෙන රෙදි නිර්මාණ කරන නිර්මාණ ශිල්පීන් ඉන්නවා. බතික් ගත්තාම බතික් ලස්සන බතික් නිර්මාණ වෙන කරන්න පුළුවන් ආයතන සහ අපේ රජයේද පෞද්ගලිකද ආයතන තියෙනවා. දක්ෂ ශිල්පීන් ඉන්නවා. ඉතින් පේන්ටින් ගත්තාම ලස්සනට පේන්ට් කරන්න පුළුවන් ෆැබ්‍රික් පේන්ටින් දන්නා ඉන්නවා. ඉතින් ඒ වගේ වෙනසකට යනවා නම් ගොඩාක් ලස්සනයි. මොකද අපි දන්නේ නැති වුණාට අපේ ලංකාවේ විලාසිතාව කියන එක හරි විදිහට එළියට එන්නේ නැහැ. හරියට පෙන්වන්නේ නැහැ. අපි එකම රැල්ලකට ලෑස්ති වෙනවා. අන්න ඒකයි වෙලා තියෙන්නේ. ලෝකේ ගත්තාම ලෝකේ ඉතාම ඉහළම මුදලකට ඉහළම වටිනාකමකට යන්නේ අපි හිතන්නේ නැති දේවල්. සමහරක් වෙලාවට මේ අතින් ඇඳපු පින්සල් පාරක් තියෙන පොඩි අපි හිතමු සුදු කොටන් රෙද්දක් කියලා ඒ රෙද්දේ කවුරු හරි දක්ෂ ශිල්පියෙක් නිකම් මෙහෙම තීන්ත ඉරක් විසි කරලා තියෙනවා. ඒවා එහෙ ෂෝස් වල ඒ වෙන්දේසි කරන තැන්වල ඉතා අධික මිලවල් වලට යන්නේ. ඒකට අපේ ලංකාවේ ඒ ගැන දන්නේ නැහැ. අනික මම කැමති කියන්නේ විලාසිතාව කියන්නේ හැමෝම අඳින දේ ඇඳගෙන යන එක නෙමෙයි. යන තැනට තමන් වෙනම දෙයක් ඉදිරිපත් කරන එකයි. ඉතින් එතකොට අපේ ලංකාව ගත්තාම අපිට ඇඳුම් වර්ග ගොඩාක් තියෙනවා. ඇඳුම් වර්ග ගත්තාම අපිට ආවේනික නොවුනට අපි පිටරටවල් වලින් ආපු දේවල් වලින් අපි එකතු කරගත්ත ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ වෙනස් විදිහකට අඳින්න කියන එක යෝජනා කරන්න කැමති අපේ දේවල් එකතු කරගෙන. මොකද අපේ බතික් වර්ග, හෑන්ඩ්ලූම් වර්ග, එතකොට රේන්ද, බීරළු වර්ග ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා අපිට පාවිච්චි කරලා ලස්සන නිර්මාණ කරගන්න පුළුවන්.
හොඳයි දැන් ඔයත් එක්ක කතා කරනකොට මට හිතෙනවා දැන් අපි අතරම තමයි මේ විලාසිතා තියෙන්නේනේ අපි මේ ලෝකයේ වෙන වෙන විලාසිතා හොයාගෙන යනවා නමුත් අපේ රට ඇතුලේ අපිට තියෙන ඇඳුම් මායිම් අපේ සම්ප්‍රදායන් අපිට තියෙන විවිධ උරුමයන් ඔය සියලු දේ එකතු කරලා විලාසිතා රට ඇතුලේම නිර්මාණය කරගන්න අපිට පුළුවන් නේද අනිවාර්යයෙන්ම අවසන් වශයෙන් මේ වෙනුවෙන් අපි යමක් එකතු කරමුකෝ ඔව් ඇත්තටම මම අර කිව්වා වගේ විලාසිතාවන් වලට බය වෙන්න එපා අර පිට දේ ගැනම හිතන්නේ නැතුව දැන් අපි හැම වෙලාවෙම ගත්තොත් ශල්ව එකක් ගැනම හිතන්නේ නැතුව අපිට පුළුවන් රෙද්ද හැටේ භාවිතා කරලා ඇඳුමක් නිර්මාණය කරන්න කොහොමද කියන එක. එතකොට ඒ වගේම තමයි දැන් මේ සමීරට ඒ වගේම තිසරට පාවිච්චි කරලා තියෙනවා වගේ රෙදි වර්ග සහ මල් වර්ග දේවල් පාවිච්චි කරලා අපිට පුළුවන් කරන්න ලස්සන නිර්මාණයක්. ඉතින් ඒ වගේ නිර්මාණයන් එකතු කරගත්තාම දැන් මල් ගත්තාමත් ප්‍රභා අපිට පුළුවන් අපිට ආවෙනික වෙච්ච ලස්සන මල් තියෙනවා පේන්ට් කරන්න පුළුවන් ওই නියංගලා මල් ඒ වගේ ලස්සන අපිට ලස්සන මල් වර්ග තියෙනවා ඕකිඩ් වර්ග තියෙනවා ලස්සන. ඉතින් ඒ වගේ පේන්ටින් කරලා අඳින්න පුළුවන් නම් ඇඳුම් හරිම ලස්සනයි. දැන් අපි ගොඩක් වෙලාවට රෝස මලක් හරි ලිලි මලක් ඒ වගේ දෙකින් අපි ඇඳුමක් දකින්න ගොඩක් වෙලාවට රෝස මල් දකින්න. ඒකට අපිට ආවෙනික වෙච්ච අපේ රටේ තියෙන ලස්සන මල් තියෙනවා. ඒ වගේ මල් වලින් සායවල් දැන් මේ ශාමිරට කරා වගේ සායක් සුදු වලින් කරලා වාහිතනක නිල් මානෙල් පේන්ටින් මල් වැලක් යට වටේම යවුවනම් කොච්චර බෝඩර් එකක් විදිහට ලස්සනද කියලා. ඒ වගේම නියංගලා මලක් වගේ මලක් අර ෂර්ට් එකේ පැත්තකින් නිර්මාණය වුණා නම් ඒ වර්ණ ඒවැය තියෙන ඉතාම ලස්සනට ඇඳුම් නිර්මාණය කරගන්න පුළුවන් අපේ දේවල් එකතු කරගෙන. අපේ දේවල් එක්ක ඔබට ලොකු ගමනක් යන්න පුළුවන් වෙනස් වෙන ලෝකේ වෙනස් වෙන විලාසිතාවලට ඔබට විලාසිතා එකතු කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ විදිහට වෙනස් විදිහට හිතන්න කියන කාරණයට ඇරඹුමක් තමයි අද අපි සමන්තයත් එක්ක මේ සිදු කරේ. එහෙමනම් 0712291387 කියන දුරකථන මාර්ගයේ වෘත්තයි සමන්ත ගුණසේකර ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පියට ඔබට කතා කරන්න පුළුවන්. බොහොම ස්තුතියි.